මේ මැතිවරණ ප්‍රතිඵලය අපි තවදුරටත් හිතලා බලලා විග්‍රහ කළ යුතු අවස්ථාවක්. මට පේනවා මැතිවරණ සමයේ අපිට අවාසනාවකට සිදුවීම් කීපයක් වුණා. එකක් තමයි ජපේ ජනාධිපති අපේක්ෂකයා ආණ්ඩුවේ අපේක්ෂකයා වශයෙන් තමයි ඉදිරිපත් වුණේ. එයත් මං හිතන එක්තරා විදිහක අවාසනාවකට තත්වයක්. මොකද ආණ්ඩුව ගැන යම් කලකිරීමක් සහ ආණ්ඩුව ගැන යම් යම් දෝෂ ආරෝපණ පහුගිය කාල සීමාවේ ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් සාමූහික වශයෙන් ආණ්ඩුවේ නියෝජිතයාට ඒ සියල්ලට වක් කියන්න වෙනවා. ඒ නිසා පරාජයේ යම් කොටසක් මේ ආණ්ඩුවේ අපේක්ෂකයා හැටියට සිටීමෙන් සිදු වුණාය කියන කාරණය පිළිගන්නට ඕනේ. දෙවනුව මැතිවරණ ව්‍යාපාරයේ යන කාල සීමාව තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට බාධා වන සිදුවීම් කීපයක් වුණා. එකක් තමයි MCC ගිවිසුම, ඒ කිව්වේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් මතුණු ඇමරිකානු විරෝධතාවය එක්තරා විදිහකට සජිත් ප්‍රේමදාස මහතාට අවාසියකට හිටියයි කියලා කිව්වොත් ඒක ඇත්ත කතාවක්. මොකද අපි යම් ආකාරයක රට පාවාදීමක් සිදු කරනවායි කියලා අපිට එරෙහිව ප්‍රචාරයක් කරන්න ඒක හොඳ හෝඩුවාවක් වුණා. අනිත් එක මහජනතාව බලාපොරොත්තු වුණේ අලුත් පාලනයක්. ඒ කිව්වේ පිරිසුදු, අවංක සහ චෝදනාවට ලක් වූවන්ගේ නැති පාලනයක් තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. එහෙත් ජනතාව සැක කරන්න පටන් ගත්තා. එක්තරා අවස්ථාවක අපි අහවල් තනතුරේ ඉන්නවයි කියලා ප්‍රධානින් කියන කතාවක් හරහා අපිට ප්‍රයම් ආකාරයක අවාසියක් සිදු වුණායි කියලා මම හිතනවා. මොකද පිරිසිදු පාලනයක්, අලුත් පාලනයක්, වෙනස් පාලනයක් කියන තැන නියම ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි කියලා සැකයක් මහජනතාවට තිබුණා. ඉතින් අනිත් අතට සංවිධානවල අඩුපාඩුකුත් නොතිබුණා නෙවෙයි. අපි ඒක පිළිගන්න ඕනේ. මොකද අපිට මුළුමනින්ම මේ ඡන්ද ව්‍යාපාරය කරන්න තිබුණේ සති පහක් වගේ කෙටි කාලයක්. මොකද නාම යෝජනා ප්‍රකාශයට පත් කරලත් සතියකට පස්සේ තමයි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ. ඒ නිසා නොයෙක් ආකාරයේ සංවිධානවල අඩුපාඩුකම් අපේ අතින් සිදු වුණා. සමහර මැති අමතුන්ගේ ක්‍රියාකාරී දායකත්වෙත් අඩුපාඩු සිදු වුණායි කියලා මහජනතාව චෝදනා කරනවා. ඒකම අපිට නියමිත පරිදි ගෙදරින් ගෙදරට යන ව්‍යාපාරයේ පත්‍රිකා බෙදීමේ අඩුපාඩුකම්, ඒ වගේ ප්‍රචාරක ව්‍යාපාරයේ අඩුපාඩුකම් හුඟක් තිබුණා. හැබැයි අපි එකක් සම්පූර්ණ කරගත්තා. ඒක තමයි ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකගේ ප්‍රචාරක රැස්වීම 154ක් අමතන්නට හැකියාව ලැබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට විතරයි. මොකද ඒ තරම් අපහසු දුෂ්කර වැඩක් ඔහු රැස්වීම 154ක් අමතමින් සති 4ක් තුළ වාර්තාගත ප්‍රචාරක ව්‍යාපාරයකත් යෙදුණා. ඉතින් මූල්‍ය අපහසුතරන් දුනා, සංවිධාන අපහසුකම් අඩුපාඩුකම් වුණා. ඒ වගේම අපි අතර මම හිතනවා ආණ්ඩුවක් හැටියට තිබුණ අප්‍රසාදෙත් අපිට අවාසියක් හැටියට සිද්ධ වුණායි කියන එකයි මගේ මතය. විවිධ අන්දමේ විග්‍රහයන්, විවේචන, ඒ වගේ මැඟිලි දිකු කිරීම් ජනාධිපතිවරණයේ කාලෙත්, ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තිබුණු අවස්ථාවෙත් මේ මොහොතෙත් තිබෙනවා. ඉතින් ඒවායේ ඇත්ත නැත්ත ජනතාව දකින දෙයක්. මොකද අපි දැක්ක සමහර අවස්ථාවල අපිටත් යම් යම් බාධාවන් තිබුණා. ඒ වගේම සහයෝගය ලබා දීම වල අඩු වැඩිකම් තිබුණා. සමහර කකුලෙන් ඇද්ද අවස්ථාවල් අපි දැක්කා. හැබැයි ඒ සියල්ල මැඩපවත්වගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට, එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා හැටියට, ඒ වගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා හැටියට එතුමා බොහොම ශක්තිමත් නැගිටීමක් මේ මොහොතේ සිදුවලා තිබෙනවා කියලා කියන්න ඕනේ. කවුරු විරුද්ධ වුණත්, කවුරු කකුලෙන් ඇද්දත්, කවුරු බාධා කරත් මේ ජනාධිපති මැතිවරණයේ මේ නැගිටීම තිබෙන්නේ සජිත් ප්‍රේමදාස කියන චරිතේ. ඔහු යට කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා නොයෙක් නොයෙක් බාධා තිබුණු බව හැමදෙනාගේම පිළිගැනීම. නමුත් ඒවම අපි අභියෝග කරන්න යන්නේ නැහැ. ඒවා පිළිබඳ විවේචනය කරන්න, ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ. නමුත් අවාසනාවට වගේ එවැනි සිදුවීම් අපිටත් දකින්නට තිබුණයි කියන කාරණේ අපි පිළිගන්න ඕනේ. කොහොම වුණත් ඒ සියල්ල අමතක කරලා දැන් යලි නැගිටීම වෙනුවෙන් තමයි අපි සාකච්ඡා කරමින් තිබෙන්නේ. තවත් ජනාධිපතිවරණයක් අවසන් වෙලා තිබෙනවා. මේ රටේ ඊනක ජනාධිපතිවරයා තෝරගෙන අවසන්. මේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්, එතුමාගේ දේශපාලන වැඩකටයුතු වෙනුවෙන් මහා විශාල ධෛර්යයක් දුන්නු, සහයෝගයක් දුන්නු, ඒ වගේම ක්‍රියාකාරීව වැඩ කරපු පිරිසක් ඉන්නවා. එකක් එක්සත් ජාතික පාක්ෂිකයින්, දෙවනුව එක්සත් ජාතික පෙරමුණේ සමාජිකයන් හා ක්‍රියාකාරීන්, තෙවනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් සහ සංවිධායකවරුන්, ඒ වගේම හතර වෙනුව දේශපාලන ભેදයකින් තොරව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපමණ මහන්සියක්, ඒ වගේම වෙහෙසක්, ක්‍රියාකාරීත්වයක් යොදවලා එතුමා ජයග්‍රහණය කරන්න වෙහෙස මහන්සි වුණු පිරිස. මේ සියලු දෙනාටම සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් එහි ජනාධිපතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේට නායකත්ව දුන්නු කෙනෙක් හැටියට මම මගේ
කෘතවේදීත්වය සහ ස්තුතිය පිරිනමන්න කැමැති. ඇත්තටම ඔබ හැම ඒ ලබා දුන්නු ක්‍රියාකාරී සහයෝගය නිසා තමයි ලක්ෂ 55ක් වගේ විශාල ඡන්ද ප්‍රමාණයක් සති 5ක් ඇතුළත සංවිධානය කරගන්න අවකාශය ලැබුණේ. මෙහිදී බොහෝ දෙනෙක් නොඑක් ආකාරයේ අඩුපාඩුකම් පෙන්ලා දෙනවා. නොඑක් අය නොඑක් විදිහේ මඟ පෙන්වීම් කරනවා. නමුත් අපි මේ මොහොතේ සියල්ල අපි ඉවසාගෙන ඒ වගේ මේ සියල්ල සමග අදහස් අරගෙන ඉදිරියට යෑමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මම හිතනවා මේ මොහොතේ අපි කළ යුතුව තිබෙන්නේ අපි වෙනුවෙන් ඡන්ද පොරට කියලා ඡන්ද ප්‍රකාශ කරපු ඡන්දදායකයාගේ සිට මේ ඡන්දය කරගෙන යන්න විවිධ මට්ටමින් අපිට දායකත්වයක් දැක්වූ අපේ සියලුම පාර්ශ්වයන් වලට ඒ වගේම සියලුම කණ්ඩායම් වලට සහ අපි වෙනුවෙන් සූපතමින් එකතු වුණු හැම දෙනාටම අපේ ස්තුතිය පළ කරන එක. දෙවනුව මේ මොහොතේ අපේ යුතුකමක් වෙනවා ඉදිරියේ අපි කුමක්ද කරන්න කියන කාරණේ පිළිබඳ පැහැදිලි කරන්න. ඒත් මම හිතනවා ඒකට තව කාල වේලාව උමනයි. විශේෂයෙන්ම ඉදිරි දේශපාලනයේ අපි ආ යුතු මඟ සහ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව නොඑක් අය අදහස් උදහස් ප්‍රකාශ කරමින් තිබෙනවා. අපිට ඕන ඊළඟ ජයග්‍රහණය ලබා ගන්න. මොකද හැම විටම වැටුණු තැන ඉඳලා යලි නැගිටීම සිදු කළ යුතුමයි නියම ජයග්‍රහණයක් අපිට ලබා ගන්න. ඒ නිසා අපි කිසි විටක පසුබට වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අපි මේක පසුබෑමක් සාවකාලික පසුබෑමක් හැටියට සලකලා ඉදිරි ගමන සාර්ථකව ඉදිරියට යන්න අලුත් වැඩපිළිවෙලක් අලුත් නායකයෙක් එක්ක යන්න අපේක්ෂා කරනවායි කියන එක ඉතාමත් පැහැදිලිව ඔබ හැමට ප්‍රකාශ කරන්න කැමතියි. අපිට උවමනා ඔබට ජයග්‍රහණය ලබා දෙන්න. ඒ ජයග්‍රහණය ඉතාමත් කෙටි දවසකින් කෙටි කාලයකින් නැවත ලබා දෙන්නට අපි ක්‍රියා කරනවායි කියලා ඔබට අපි ප්‍රකාශ කරන්න කැමතියි. තුන්වෙනුවා මම හිතනවා නව ජනාධිපතිවරයෙක් පත් වුණාම අපේ යුතුකම තමයි ඒ ජනාධිපතිවරයාට අපේ සුබ පැතුම් පිරිනැමීම. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලා තිබෙනවා. එසේ එතුමට සුබ ප්‍රාර්ථනා කරන්න කැමති පුරවැසියෙක් හැටියටත් ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා එතුමා ඉදිරියේ තියෙන අභියෝග ජය ගන්නටත් පුළුවන්කම ලැබෙයි කියලා. මොකද පසුගිය කාලේ නොඑක් ආකාරයේ ඇඟිල්ල දික්කුණු අංශ ගණනාවක් තිබෙනවා. එකක් තමයි මේ රටේ හොරකම දූෂණය වංචාව තිත තැබිය යුතුයි කියලා ජනතාව නගන හඬ. දෙවනුව මේ රටේ විනයානුකූල පාලනයක අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම රටට ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා. මොකද රට ඉදිරියට යන්න නම් ජාතික වැඩපිළිවෙලක් සහ ජාතික ඉලක්ක අපිට තියෙන්නට ඕමනයි. ඉතින් ප්‍රතිපත්තියක් හදනකොට ඒ ප්‍රතිපත්තිය රටට කොයිතරම් ගැළපෙනවද නැද්ද කියලා තීන්දුව කිරීම. ඒ වගේම රටේ අනාගතය වෙනුවෙන් අපි කොයි විදිහකට ගමන් කරන්න කියන කාරණය. මේවා ඔහු ඉදිරියේ තිබෙන අභියෝග. ඒ නිසා අලුත් ජනාධිපතිවරයාට මේ අභියෝග ජය ගන්න හැකියාව ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ඕමනයි රටක් හැටියට මේ රට ශක්තිමත්ව ජනතාවට තෘප්තිමත් රටක් හැටියට ඉදිරියට යන්න. ඒ නිසා ශ්‍රී ලංකාවාසී හැම දෙනාටම යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් අපේ කැපවීම හැමදාම තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමත් ඒ වගේම එතුමන් වෙනුවෙන් ඒ වැඩ කරපු සියලු දෙනාගේ ප්‍රාර්ථනාව තමයි මේ රට යළි ගොඩනගන්න ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි සියලු දෙනාගේ සහයෝගය තිබෙන බව රට හැම දෙනාටම ප්‍රකාශ කිරීම. ඒ නිසා මේ මොහොතේ රට වෙනුවෙන් හිතලා අපි හැමෝම වැඩ කරමු. මම හිතනවා නැවත අපි මේ අවස්ථාව අපිට උදා වෙන්නේ අවුරුදු 5කට පස්සේ. ඒ නිසා එවන් අවස්ථාවක යලිත් වතාවක් අපි ශක්තිමත්ව නැගී සිටමින් ඔබේ අදහස යලි මේ රටේ ශක්තිමත් පදනමක් බවට පත් කරන්න අපි හැම දෙනාම කැප වෙනවායි කියන කාරණය මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.